හතුන්න්සේට මාගේ නමස්කාය වේවා මේ අවස්ථාවට සම්බන්ධ වෙන සිව්ුවනක් පිරිසේ කාරුණික පින්නතුනිි මේ අවස්ථාවේදී අදහසක් දෙකක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා දවස මම අපේ වැලිමට තියෙන පන්සලට අපේ ගුරු දේවල උක්ප හාමුදුරුවන් වහන්සේ අවුරුදු අසූ පහක් පිතර වගේ ආය වෙන්දනය කරලා අප පවත් වනා ඉතින් උන්වහන්සේ රෝගීව ඉන්න කාරසීමයි මං බලාන්ඩ යනකොට ලොපපහාන්දුට මගෙන් ඇහුවා අවුරුදු පහළකොට දිරි ඉස්සරලා විනිත මේ බණක් ඇහුහා එක කියවුණ මේ ලෝභක් රාගක්යෝ නි්බාණන් ලෝභක්කයෝ නි්බාණන් දෝසක්යෝ නිබ්භාණන් ඒ හරි නේද ඔහොම කියලා. අප ලොකුහාමුදුරුව හොද බුද්ධි මත් කෙනෙක්. ඉති මම හම්බුණාව මාත්‍යක කතා කරන්නේ ලොකුහාදුුරන් හුගාක් දේවල් කතා කරන්නට මේ ප්‍රමාණවත් පුද්ජලය කියලා උන්වහන්සේ මන් සැලකවා යනිසා මම යන කල්ල ඉඳලා ඔය විදිී දවල් කතා කරනවා පිළිකු හරු ඇත්තට මමත් එදා ඒ වචන කීප ැහුවට මට ඒකට දෙට පිළිතුරත් තිපුු නෑ ඒන් මම එහෙම පිළිගන්න ආයරෙන්ට මට උන්වහන්සේ සමඟ සංවාධයක් කරට දෙයක් ම දැනගෙන හිටී නෑ. ත් ඔය වචන කීපේ මගේ හිතේ තිබුණ. ඉන්පස්සේ මෑතකදැම් අවුරුදු දෙදා ස්විශ්්‍ය විතරවාගේ උපාස්කම්ම කෙනෙක් පන්සිලි පොඩි හඳරු පන්සෙලි පොඩි හඳර කෙකට පොතක් ගෙනල් දීලා තියෙන ද ගෙනල්ල දුන්න මේ පොත අපිටක තේරුම් ගන්න අමාරුයි ඔබහන්සේලාවත් මේක කිව ගට කිෙලට පන්සලට ෙනනල් දී තිබුණු තියේේ පොඩි හරෝ කෙනෙක කාම්ප්‍රේට ම යනකොට මේ පොත දක් ඉන්පස්සසි ගත්තා. ඇරගෙන මුලිම් පොත පෙටර බල්නකොට. මුලින්බ දැක්කේ ඔය රාගක්කයෝ නිබ්බාණන් ලෝභක්කයෝ නි්බාණන් මෝහක්කයෝ නිබ්ාණන් කියන වචන ටික. ඉතින් රද මගේ හිතේ තිබුණ ලුකුහාන්දුරු අහු ප්‍රශ්ය දැන් වහන්සේ පවත් වෙලා. ඉතින් මට හිතුණා බඩියයට කොහොමටත් දෙක බෑ එක කියවගන්නට මම මේක බලන්නකු කියලෙල්ලා ඒ කාමටින් ඒ පොත ඇයටගෙන ඇවිල්ලා කියවවා. ටික ටික කියවවා. එක කියවව්වා ඉදිදහස් විශසේ ඉඳලාම කියව ටිකටික. ඉළඟට මාස හයක් විතර වගේ එකදිගටම කියවවා. ගියවුරුද්ධේ නිදශ සිදධිකවරුද්දේ ම හිතාගත් මේ වසවසල ඉන්නකොට මේ මාස තුන්නේ තුළට නවත පතාවක් කියනවායි කියලා. අන ඔයි විදිහටඒ පොත කියවන කියවන වාරයක් පාස මට හැඟන්න මට දැනෙන මට වැඩෙන. මට අවබෝධ වෙන ධර්මයක් ඒ තුළ තිබුණා එනිසා මට හදිසීමවාගේ මේ මාධ්‍යගැන YouTubeු එක ඒවත් මුණ ගැහුුණ එහෙමත් බලලා මම තීරණය කරා මේ ස්ථානයට ඉන්ටූන කියලා මට වෙන මඟ පෙන්නීමක් තිබුණ නෑ හැකාගිවත් ගැ මෙතැට අනේන කෙනෙක් වෙන එහෙමට මුණ ගැහු නෑ දවසක් මළ ගෙදරකට ගේයාට පස්ස අපේ මෙතෙන්ට ැන්නන්නේ එ ස්කෝලිමහත්තක් වීර සිංහ කියලා ඒ මහත්ත්‍ය හම්බුනා ඉට පස්සේයාගේ ටිලිපොන් නම්ඹර අරගෙන පාරතොටහාගෙන ඒන්නේ කෝහොම දෙ යන්නේ කොතනින්ද කියලා ඇයි තොරතුරු ටිකාහාගෙන එහෙම තමයි මම මෙතෙන් දාවී. එහෙම එනකොට මම හිතුවයිඉතින් සැප පහසුකන් සුව පහසුකම් මොනුවද දවස්සායි මම කෝහොමරි ඒවාගන්නන් එහම නැත්තම් මම එක ඉගෙන ගත්තා හෙමත් මේ ලඟපාත පන්සල්ලත් ත් ඉන්ඳවා සමහර විට එහෙමත් විසඳම කැරගෙන මම මේක මුන්වහන්සේ ළඟට ඉඳලා දැනගටෝන තරුම් ගටෝනය කියන අදහස ඇත්තුව තමයි ආාවේ ඉතින් බිතිට ආාවට පස්සේ අපිට පන්සලි හිටියත් වැඩිය බොහොම විවේකීව බොහොම සුව පහසවේෙන් බොහොම නිදහස්ස එක අවස්ථාවකවත් පුංචි දේකටවත් යටටළුවක් නැතුව මේ කටයුතුටික කරකයාගඩ හම්බ වුණා. මම ආරයන් වහන්සේට මම පින්දීම යුතුව ඒ කාරුණ සිහිපත් කරන්නට ඕනෑ ඔවන්වහන්සේ බොහොසත් ගුණය හිතේ ඇතිව අපිට බණක් කියලා මේ විදිී පහසුගන්න උත්හදලා සංග්‍රා අවශ්‍ය කරන හැම පහසුකමක් ම හදලා මේ කටයුතු කරන්නේ කිසිීම ලාබයක් ලෝබයක් බලාපොරොත්තුවෙන් නෙවී. උන්වහන්සේ පරම පවිත්‍ර කල්පනාවම සම්බුද්ධ ශාසනයට මේ අපට අනුකම්පා පිණිස ම ඒ පිළිබඳව පුුණ්‍යයානු මෝදනාපවරෝක ඒ කරුණු පමණක් සිහිපක් කරනවා ඒ වගේම සිහිපයික් කරන්න කැමැති මෙතැන ධර්ම දේශනා කටලා සමහරය ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනකොට අපිටත් හැගෙන්වා මේ සරල ප්‍රශ්ද කොච්චරවත් අපේමුත් අහන සුලබවරගේ ප්‍රශ්න නේද කියලා. නමුත් අපේ ආරයන් වහන්සේ ඒ හැම ප්‍රශ්නයකම කටම ඉතාමත්ම ආර්ථවත් ධර්මානුකෝල පිළි දුරක් ලබලා දෙනවා. ඒක හරිම ප්‍රයෝජනවත්තේක. එ නිසා ම මේ අවස්ථාවේදී ඒ ප්‍රස්න අහපු උදවයට පුුණ්‍ය අනුම ෝදනා කරන්න කැමැති. එ වගේ මට මේ පොත මුණගැහිලා මම මේ පොත අධ්‍යේනය කරාට පස්සේ මට හිතුන පොත්ටිකක් ගෙනල්ලා අපේ හිතවත් හාමුදුරුරු න්නුවනේ. අපිත් එකෙට ගෙන ගත්තා ආශ්‍රය කරන හාමුදුරු ඉන්නවා ඉති හාමුදුරුන්ටදඩ ඕන කිය ම එම පොත් හයයක් ගන්නා ගත්ත ට වතර කීපයකට පෙරදි. ඉති ම පොත පිළිබඳව විස්තරයක් කරලා ඊළඟට පොතකුත් පරිතයාග කරලා හොවිදි කටයුතුටිකක් කලාා නමුත් ඒ අයට ඒ පොත අධ්‍යනයක් කරගැනීමට ප්‍රමාණවත් හිදිී හැකියාවක් ලැබුණුන මම පින්ුවන්තයි මට හැකියාව ලැබුණා. ම පසුග කාලතීමආාවීම. පසුග කාලතීම මේ පිළිබඳවම අධ්‍යීනය කරලා මම අපිට මේට නිතරෙන් දිතරය අන්දෙන්ට ඉටකඩක් සමහර විට හම්බ වෙඳි නෑ. ආපු වෙලා මේ වැඩි කරගණ්ඩෝනේ මේ ඉගෙන ගන්ඩතියන හැමදීමම් ඉගෙන ග්ඩෝනක නදහසිම්. ඉට ඉස්සරලා මේ දැනම සම්පූර්ණ කරග්ඩෝන එක නදහසි ඒ පොතපත. ඒළඟට මාධ්‍යයුබේකන් වගේ හැම දේකින් මේ පිළිබඳවම අධ්‍යනය කළා සමහරවිට රෑදවල් නැතුව රෑදවල් නැතුව ඒ විදිහටමක් කැපකිරීමක් සිද්ධ කලාා. ඒ වගේම සමහරවිට මමඔ පො ඒ පොත අපිටඋනත් අ සාම්ප්‍රදාායක අධ්‍යාපන රටාවකට හුරු වෙලා ඒ විදිහහි දැනුමකින් ඉඳපු අපිට පොත ඉති එක පාරම හෙම දවාලක වගේ කියලා හෙම තේරු ගන්නට ටික කමාරුයි. නිසා මම දවල් තිස්සෙම තියන කටයුතු පාලනය කරගෙන වෙහෙස මහන්සේ අනිත්‍යය වරති හැම දෙයක්ම පාලනය කරගන තමයි රාත්‍රී දහය ඉඳලා කවරුත් නිදාගත්තට පස්සේ වගේ ඔය පොත අතර ඇරගන ඊළඟට ඕක අධ්‍යීන කරන්නට පටන් ගන්න ඉ එකම මට මුලින් හය මාසයක්ගේ තේවිදිහට කියපු නිසා සමහරයට එකම ේද දින ගණනාවක් කියවනු. දින ගණනාවක් කියන එකම චේදී. එහෙම ඒ විදිහ මහා පුළුල් කැපකිරීමක් කලා. ඒ ළඟට මට පො කියේවාගෙන යනකොට හුගක් දැනිච්චදේ තමයි මේ පොත නම් එසේ මෙසේ කෙනෙක් ලියපු පොතක් නම් නෙවෙයි කියන එක. ඒ මේ සාමාන්‍ය දෙනීමක් ඇති අප සිංහල බාසාය පොත්පත් කොච්චටවා කියීල තිය ලේඛන කලා පිළිබඳ අවබෝධයක් තියන. ඉති අපිත් ඔය පාසල් වල පිරිවංවල ඉගෙන ගැනත් තියන උගන්නලත්යේන. ඉති මේ පොත කියීවගෙන යනකොට ඒ කරුණු එක එක ගලපලා තිබුණු විදිහ. චේදබිදලා තිබුණු විදිහ. ඊඟට යම්යම් අරුණු පැහැදිලි කරපු විදිහ. ඒළඟට ඒ අතරතුර මුන ගැහෙන ඒ පොතේ ඉතාමත්ම වැදගත් සාත්‍රිය කරුණ. ඊළඟට ඒ පොත කියවාගෙන යනකොට පැනනගෙන ප්‍රශ්නය ඊළඟ චයේදයෙන් විසි දෙන විදි. අන්න ඔය විදිහට මහා හරයක් ගැම්පුරක් මම දැක් වයි පොති. ඉ ඒ ඒ පොත දැකලාමයි මම මෙතෙන්ට එමුණේ මට නැත්තම්. මේ මඟ පෙන්න්නපු කිසි කෙනෙක් නැහැ මම ඒනිසා මතමයි තනි දීරණය කැරගෙන මෙතැන් ඩෙඩ්ඩෝන කිය ැහිතුවේ මේ මස්තු වරසල්ලවයි මුල් දවස්කිීපේ පන්සලේ නොයකුත් කටයුතු කෙරෙනවා. පන්සලේ ඒේ නිසා මටහිතුන මේකෙට දැන් කාටකාටක් කිවෝත්න ලොක බාධාාවුත්වයනවා ඒගනිසා පන්සලේ හහාදුරු කනෙකුටර පපි හාදදුර කෙනකුට විතර කියලා අනිත්ත ඇත්වේ පිවලින් ම ගන්නාගනඒ වැඩ කටහිුතුමත් පවරලා. මේ අවස්ථාවට සම්බන්ධ වුණේ මේ අවස්ථාවට සම්බන්ධවීමට ලැබීම ම සසරදිී කරකයා ගත්ත පිනක් කිය ල හිතෙනවා. මගේ දැනීමට බුද්ධියටඒවගේ අවබෝධයට ඒ කාන්ත පිළිියැනීමට ඒ කාන්ත වසයම ගැලපෙන සත්‍ය වූ ධර්මයක් මට මුණ ගැහුණ ම ඒ පිළිබඳව බොහෝම සතුට වෙනවා. ගේ ැ අපිට දානය පින්න තුන්ටත් ඒ විදියට සැලකි ලිසක්කාර ජලය ඊළඟට මේ විදුලිය ඔ හැම දෙයක්න. මේ කාලසීමවි මහා බෝසත් ගුණේකින් කරෙන මේ කාරයට මාගේ පුුණ්‍යානු මෝදනාව පමණක් මේ අවස්ථාවේදී ඉචසිද්ධ කරනමින් එ වගේ මම බලාපොරොත්තු වෙනවා. අපිට දැන් තමයි සතරකමටහන් පිළිබඳව අර්ථවස් සහ ධර්මානුකූ ලා අබෝ දෙයක් ලැබුණ. දැයි වක්‍රියාත්ම කරන්ට ඕන. ආනාපාන සතිය දැනගත්ත වගේ මේ වක්‍රියාත්ම කරන්ට ඕනේ. ඒවා ඉදිරියට අපි ඒවි දිට යුමුුවෙන්ටෝඕනෙ.ඉතින් එහෙම යුම් වෙනකොට ගැටලු ඇතිවෙයි ගැටලු හමුවෙයි සාකච්චා සමහරබිට අවවාධාන්ු ශාසන ලබාගන්ට අවස්ථාවයි මහිතනවා දින හත කෙසේ වෙතත් ඉදිරි මේ භහාවනාව වැඩසටහන්වල යම්යම් කාල සීමකටත් සම්බන්ධ වෙලා මේ කටයි තුටික මගේ ජීවිතයට අර්ථවද්දායි විදිහට කරකයාගන්ට මම් බලාපොරොත්තු වෙනවා. ඒගේ ඟ මම මේ අවස්ථාවේදීත් හැම වෙලාවග දීම හිතන්නේ ම ආත්‍රේ නිශ්‍රය කරන අපේ හාමුදුරු පිළිබඳව. ඉති මම උන්වහන්සේලාට මේ පිළිබඳව. යම්කිති අවබෝධයක් පුළුවන් අයටවත් දෙන්ට මම හිතනවා. ඒ වගේ මයිතින් අපේ හාමුදුරුවන් වහන්සේලා පිිබඳව මම වචනයක් දෙකක් වත්් කියන්න ඕනේ මේ වෙලාබ අපේ හාමුදුරුරු හරි අසරණයි. අපේ හාමුදුරුන්ගේ මොන ආකාරයකටවත් වරද කඩුපාඩුවක්. තිබුණන් ඒක සකස් කරන්න නිවැරදි කරන්නට ආයතනයක් පුද්ජලයෙක් නායකෙක් නෑ. නාමික නායක පිරිසක් ඉන්නවා. දේශපාලනය හා බද්ධවිච්ච ක්‍රමයක්ේක. නිකායිවල් පාර්ශයවල් තවත් ඔය නායකකම් ඒ මෙවත් එක්ක ඔය සම්බන්ධවෙච්ච තැන්තියෙනව නමුත් අප හාමුදුරරන්ගේ යම්කිසි අඩුපාඩුව දැක්කට. ඒක කියල දෙන්ට ඒක හදලා දෙෙන්ට එහිවිදිහේ දෙයක් නෑ වරදක් දිගින් දිගට සිද්ධ වෙනකොට ඒකවත් නිවැරදි කරන යාන්ත්‍රණයක් නෑ මේ ශාස්නය. හරි අසරනයියේ ඇති හාමුදුුරුවරු එනි සා යිතිම් හොම පිඩතුන්ගේ මුත් ඉල්ලනවා. අපි හාමුදුරුවරු පිළිබඳව කාරුණිකව හිතලා මේ ධර්මමාර්ගයට පුළුවන්ලන් ගන්ට උත්සාහ ගන්න. තමයි හාමුදුරුන්ට කරන්න පුලුවන්ද. ඉති මම මේ අවස්ථාවේද මීට වඩා යමක් සිපත් කරන්න බලාපොරොත්තුවන්න්නේි නෑ. අපට කිසි ආකාරයක අඩුපාඩුවක් නොවන විදිහට මේ දින ගණනාවක් මුළුල්ලේ මේ සැලහිෙලි සත්කාර කරපපු දන්දුන්න ඒ වගේම මහා පරිස්ත්‍රම ඇදදල් අපි බැල්ලුවෝත් මේ කාලෙ මේ ජලය විදුලිය වෙනත් වෙනත් පහසුවන් හැම දෙයක්ම දීලා මේ කරන බෝසත් කාරය කරපු. හැම දෙනාටම මම නැමතත් පුුණ්‍යානු මෝදනා කරමින් මේ ධර්මාවබෝධයට ඔබ අප හැමටම හැකියාව ශක්තිය භාග්‍ය උදාවේවා කියලම ප්‍රාර්ථනා කරින්.